පැත්ත කඳුමුදුන ළඟම මේ තියෙන්නේ ප්‍රංශ හමුදාව දෙවන ලෝක යුද්ධ වෙනුවෙන් හදපු බංකර් කීපයක්. මේ බාන්න මේ තනිකර පොළොවට හාරලා හලෝ බොන්ෂු පොළොවට හාරලා හදපු බංකර්. මේ බංකර් මේ ඇතුළට ගියහම ඇතුළේ ඇති සාමාන්‍ය පරිස්සම් වෙන්න පුළුවන් විදිහට. මේ බලන්න තනිකර පොඩ කැරලා තියෙනවා. යන්න පුළුවන්ද? මුතු ගන්න වෙයිද? අම්මට සේ පට්ටයිනේ දෙයිනේ මේ බහින් පුළුවන් බංකරයකට. ඔන්න ඔන්න ෆෝන් එකේ ෆෝන් එකේ ටෝච් එක දාගන්න. මේ මම මේ බංකරේට ෆෝන් එකේ ටෝච් එකෙන් යන්නේ පේනවාලට. මේ ටෝච් එක මේ වගේ පේන මේ තහනම් ගමනක් මේක. මේ බංකරයක් ඇතුළ අම්මසිරි මේ ටිකටම බහින්න දෙන්නේ මායි. මේක පට්ට වැඩක් ඈ, පට්ට වැඩක්. අම්මට සිරි යකට මේ බහින්න පුළුවන් ටිකටම. මේ තව යන්න පුළුවන්. අම්මට සිරි මේ පාතාලෙට වගේ වහින්න තියෙන්නේ. මම මේ ජීවිතේ මෙහෙම බංකරයක වහින්නේ. තව යන්න බෑ. මගේ ෆෝන් එකේ ටෝච් එකේ නේ මදි. බෑ දැන් මට බයයි. බයයි වහින්න. අම්මෝ මට බයක් හිතුණා. බෑ බෑ. බයක් හිතුණා මාරුද? ඊ මාරයිනේ. මම මේ මොකද තුනේ මෙහෙ යන්න පුළුවන් කියලා. මම නිදුරට දුවට ගියේ. මී අම්මට මං ඊනේ හිතන යන්න පුළුවන් කියලා. මේ ෆෝන් එකේ හොඳට ෆෝන් එකේ ටෝච් එක දාගෙන ගියා. ටෝච් එක ඔෆ් කරන ෆෝන් එක බැටරි බයින. මේ බංකරේ ඇතුළට මං ගියේ. මේ තියෙන්නේ. මේ බංකරේ ඇතුළට හැරිගෙන ගියා. ඒ තනිකර පහළට බහින්න තියෙන්නේ. මං දැනන් හිටියේ නෑ බංකරයක් කියලා කියන මං හිතුවා මේ බංකරේ මේක මෙහෙම පොළොවට යට තියෙන්නේ කියලා. මේක මෙහෙම පොළොව පහළට බහින්න කියලා මේ මං හිතන් හිටියේ නෑ. කවදාවත් දැනන් හිටියේ නෑ බංකරේ පොළොව පහළට බහින්න තියෙන්නේ කියලා. මේක නම් වහලා තියෙන්නේ. මේක දැන් මෙහෙම පොළොවට ගියහම මේක පහළට බහින්න තියෙන්නේ. මාරය වැඩක් කියන අපරාධ හොඳ ටෝච් එකක් තිබ්බන පහළ පහළට යන්න තිබ්බනවා. හලෝ දෙදස් නමේ යුද්ධ වුණාම ලංකාවේ පුතුකුඩිරි ප්‍රදේශයේ මට හමුදාවේ විශේෂ ආශ්‍රයක් මත යන්න පුළුවන්කම ලැබුණා. යුද්ධ ඉවරෙච්ච ගමන් ප්‍රභාකරන්ගේ බංකරයක් අල්ලගත්ත පුතුකුඩිරි කිට්ටුව. එතකොට ඒ පාර ක්ලියර් කරලා තිබුණේ නැහැ හරියට. එතකොට මට ඒ වාසනාව ලැබුණා යන්න. මම මේ වීඩියෝ එකේ ඒකත් කියනවා. මොකද මේ බංකර එක පල්ලෙහාට ගිය නිසා ඒ ප්‍රභාකරන්ගේ බංකරේ පහළට මම බැහැලා තියෙනවා. ඒ එතන ගේට්ටුවක් තියෙනවා. ගේට්ටුවේ තිබුණේ නියඟලා මලක තමයි ගේට්ටුවේ යකඩෙන් මේ මොනවාද වැල්ඩින් කරලා හදලා තිබුණේ. ඒකට ඒකේ මම පස්සේ කාලේ ආරංචි වුණා ඒ ඔක්කොම විනාශ කරා කියලා. මන්ද නැත්නම් තියෙනවද නැද්ද කියලා කොහොමාරි ප්‍රභාකරන්ගේ බංකරේට පුතුකුඩු ඉරිප්පු වල මම බැස්ස පහලට කැමරා ෆොටෝ එහෙම අරගෙන ගියාද කියලා මට මතකයක් නැහැ. ෆොටෝ ගෙවුවේ නැහැ මොනවා. මට මේ මෙතන මේ ප්‍රංශේ මේ බංකර එකේ මේ බංකර එකට බස්ස වෙලා ආවේ. දැන් මට මතක් වුණේ ප්‍රභාකරන්ගේ බංකරේට බහපුවේ. නමුත් ඒක මෙහෙම මෙහෙම මේ භයානක එකක් නෙවෙයි. ඒක තනිකර බහැන්න තිබුණේ කාමර කාමර දිනු කාමර දෙක තුනක් පල්ලයට බහින්න තිබුණා. ඒක ලොකුවට මේ වගේ යන්නේ මේකේ බහලට බැස්ස 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 අන්තිමට මගේ ටෝච් එකේ ෆෝන් එකේ ටෝච් එක එළිය මදි වෙනකම් බැස්සා. එහෙම මාර වැඩක් තනිකර ගුහාව වගේ පහලට බහින්න තිබුණේ. ඒ භයානක වැඩක් කරේ. ඒකට ඉතින් අත්දැකීමක් නේද? අපි ලොකු ලොකු බඩගින්නක ඉන්නේ. ඉතින් මේ හම්බෙන් දැක්ක මේ මේ මහා කඳුමුතුනේ මේ සැන්විච් සුවිනියර් හරි මේ තියෙනවා කියලා. අනේ හත්තිලා මොකක්වත් නැහැනේ. අයියෝ වහලා. අනේ බඩගිනිනේ දැන් මොකද කරන්නේ? හිස් බෝතල් වගේ අද කොහෙද තියෙන්නේ හිස්ත? බියර් බෝතල් වගේක් තියෙනවා. ඈ බියර වතුර පුරවෙවද දැන්නේ?
අයියෝ මේ මිනිස්සු කඩේ වහලා ගිහින් අන අර මොකෙක්ද අර අර මොකෙක්ද සතික් ආ බීව කෙනෙක් හලෝ හලෝ සම්මන්දයා අද සම්මන් හිය හලෝ නෑ කවුරුත් නෑ කිසි කෙනෙක් නෑ කන්න වෙන්නේ හරි සතුටු යුතුය නා සුවිනියස් හරි මේ කියලා දැක්කහම සන්නිච් තියනවා කියලා දැක්කහම නමුත් එතන මොනවත්ම නෑ ඒ ලස්සන බංකු ගහලා තියෙන මේ අර කඳු මුදුන තියෙන තැනමයි මගේ නරක වෙලාවට මේ ගහලා තියෙන බං මිල ගණන් හිමත් ගහලා තියෙන ගාන ප්‍රශ්නයක් නෑ මේ වෙලාවේ හැටියට පට්ට වටින සිබ්බන නමුත් මොනවත් නෑ මේ තියෙන මේ බලන්න වෙලාව හොඳ නෑ අපේ මොනා කරන්නේ ප්‍රෙසර්ස් තියෙනවලු බඩගිනි ඇත්තම කෙනා මාර බඩගින්නක ඉන්නේ දැන් මම කොහේ හරි කන්න තැනක් අහුවෙච්ච ගමන් කනවා කියන්නේ කෑමක් තවත් ලස්සනම ලස්සන තැනක් චූටි වැවක් මේ ප්‍රංශේ ඇල්ප්ස් කඳු වැටි උඩ තියෙන හරිම පුංචි වැවක් මේ බලන්න පිරිසිදුම් පිරිසිදු අතුර ඊට මේ කැම්පර් තුනකුත් තියෙනවා මම හිතන්නේ මේගොල්ලෝ මු රෑම රෑගත කරා මේ මෙතන මම මේ වගේ තැනක් ඇත්තම රෑගත කරන්න තියෙනවා ඒකත් මාර වැඩක් නේද ඉතින් අර කට්ටිය බිලි බානෝ රෑත වාට පේනවත් දන්නේ මාළු බානෝ හැබැයි මාළු යම කනෝ පේන්නේ නැතිනේ මේ වතුර පිරිසිදු නිසා මාළු යම කනෝ පේනවා ඇති ඒ තරම් පිරිසිදු වතුර මාළුවෙක් කියනවා නම් මාළුවා ඒ කට ළඟටම යන්න දාත හැකි මොකද හොයලා ලස්සන පරිසරේ ආමේ කඳු උඩට නැගලා කට්ටියක් බැහැගෙන එනවා මේ. ඇත්තට මේ වගේ තැන් වල ඇවිදින්න මේ වගේ අත්දැකීම් ලබන්න ස්වභාවිකව මේ දේවල් දකින්න පුදුම ලස්සන පරිසරයක් මේ. මං වාසනාවන්තයි. මං වගේ මං හිතන ඔයාලත් වාසනාවන්තයි කියලා මේවා මෙහෙම හරි දකින්න. මොකද කවුරුවත් ලේසියෙන් මේ එන්නේ නැති තැන්. කවුරුවත් එන්න හිතන්නේවත් නැති තැන්. ඉතින් මං ආසයි මේව හොයාගෙන යනවා. මොකද මං ඉපදිලා තින්නේ මේ ඇවිදින්න කියලා හිතෙන්නේ. ආසයි ඉතින්. ඒ වගේම ඔයාලටත් පෙන්වන්න පුළුවන්. මේ පාරායනේ තියෙන චූටි මල්ටි කියලා අස්සන බලන්නකෝ. ඇත්තටම මේ ගල් අස්සෙන් මේ හැදෙන මල් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. හරිම චූටි චූටුනාට මල් ලක්ෂ ගාණක් එකතු වුනහම ඒ තියෙන සුන්දරත්වය කියන්න වචන නැහැ. මාර ලස්සනයි. වලට අවිශේෂයක් කියන්නද? දැන් වෙලාව රෑ 7යි. රෑ 7යි බලන්නකො. රෑ 7. අහස හැටි බලන්න, අහස නිල් පාට බලන්න. මේ බලන්න මේ පාරේ වාහනේ නෝ. දැන් ඉnde ප්‍රංශේ රෑ 7ට ඉන්නේ මේ. එවන කාර් එක පේනවා මගේ මේ දවස්වල ඉර බහින්නේ රෑ 9 හැමාරට ඉතින් ඒ නිසා තමයි මේ එළිය තාම එකකින් ගහනක් නැහැ තාම අපි කෑවේ නැහැ කන්න තැන කොහෙ යන්නේ මේ මහා කැලෑවේ කොහෙද යන්නේ කන්න තැන තියෙන්නේ බලමු කොහේ හරි අහුවෙන තරම් කෑම කන්න ඕන හලෝ බොන්ජූ I want to ask something How many parla francese? Francese inglese italiano? Quanti? Yes. Uno? Zero? 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 Uno, zero, quattro, zero. 1400. 1400. Ah! Wow! ඒ කියන්නේ බැටළු 1400ක් ඉන්නවා 1400 ඕ හලෝ හලෝ ඔකේ හලෝ very beautiful 1400 in english okay 1400 okay thank you very much bye ciao දැක්කද බැටළු බලාගන්නේ ගෑනු ළමෙක් ගොපලු කෙල්ල
ඒ යාට ප්‍රංශපු විතරයි පුළුවන්. එයා කිව්වේ 1400ක් ඉන්නවා කිව්වා. බැටළු යාගේ බැටළු පට්ටි. ෂොක් නේද? 1400ක් ඉන්න බැටළු. කතා කර කතා කර. මේ බලන්නකෝ මෝ වගේයක් ඉන්නවා මේ. බැටළුන්ට අමතරව මෝ වගේයක් ඉන්නවා. මේ අර කඳු උඩ ඉන්න මෝ. ඉලුව જાතියක්. මෝ නෙවෙයි ඉලුව. උංගෙර ඉල්ල බෙල්ල ඉල්ල තියෙන මේ. ඊවානක පාර මැද්ද ඇවි ඉන්න කට්ටිය මේ. ඔය පාර ලැදෙන්නේ. මේ ඉදි පාර මැද නිදි මේ කට්ටිය. මේ බලන්නකෝ. මේ පාර මැද නිදි. මේ බල්ලා බා. බල්ලා නිදි බල්ලා සිකියුරිටි. මරු නේද? හැපේද? මේ ගියේ තමයි අර බැටළු නෝනා ඉන්න ඇත්තේ. ඔය බැටළු ළඟ ගියේ වෙන්නේ නැති. මාරයි නේද? මරු දෙකින් අපි ගොඩක් දුරින් දැක්කමේ හල්ටේ 2000 කියන රෙස්ටුරන්ට් එක ගැන. නමුත් අනේ මේකත් වහලා බලන්නකෝ. අපිට කන්න විදිහක් ඇත්තෙම නෑ. මේ සෑහෙන දුර ඉඳන් අපි මේ බලාගෙන ආවේ මේක ඇරලා ඇති කියලා හිතාගෙන. නමුත් ඒකත් වහලා. ඉතින් කන්න තැනක් නෑ. ලොකු බඩගින්නක් තියෙනවා. මොකද දැන් උදේ ඉඳලා අපිට උදේ මේ නිස්සල පිටත් වුණ වෙලාව ඉඳලා අපිට කන්න තැනක් ලැබුණෙම නෑ. තනිකර කන්න විතරයි තිබුණේ. ඔව්. ඉස්සලින් අපි මේ පමණ පටන් අරගෙන ඇත්තටම අපිට පැය 7ක් විතර ගියා ගමන ඉවර කරන්න. ඒ කියන්නේ දිගව ගමනක් මේක. තනිකර කඳු මැදින් බොහොම දුෂ්කර පාරවල් මැදින් ආපු ගමනක්. ඉතින් දැන් මේ ගමන ඉවර වෙහිගෙන යන්නේ මම මේ ගමන ඉවර කරන්නේ ප්‍රංශයෙන් ඉඳලා ඉතාලියට ඇතුල් වෙන දේශ සීමාවෙන් බෝඩර් එකකින්. ඉතින් දැන් අපි කිට්ටු වෙන්නේ ඔය ඉතාලියේ බෝඩර් එකට. ඒ කියන්නේ කඳු වැටිය හරහා තියෙන දේශ සීමා මුරපලක් මේක. දැන් තව පොඩ්ඩකින් තියෙනවා ඉතාලියට ඇතුළ වෙන බෝඩර් එක. බලමු එතන තත්ත්ව කොහොමද කියලා. ඔන්න දැන් අපි ඇතුළ වෙන ඉතාලියට. මේ ඉස්සරහා තියෙන ඉතාලි බෝඩර් එක. මේ පැත්ත ප්‍රංශේ, මේ පැත්ත ඉතාලිය. දැන් අපි ඉන්නේ හරියටම බෝඩර් එකේ. මේ තියෙන ඉතාලි ප්‍රංශ බෝඩර් එක වෙනුවෙන් තියෙන සිහි වටන පළකය. Solo al comando al suo nome Fausto Coppi. ඉතාලි ප්‍රංශ බෝඩර් එකේ බලන අපිට කන්න දෙයක් තියෙනවද කියලා.
මේකට කියන්නේ මදලේනා පාස් එක කියලා. මේ මදලේනා පාස් කියලා තමයි කියන්නේ. දැන් මෙතනින් මෙතන ඉතාලි පැත්තට ගියාම ඉතාලියෙන් හම්බුන ප්‍රධාන පළවෙනි නගරය කූනියෝ කියන නගරේ. ඉතින් මෙතන මේ කෑම කන්න තැනක් හොය යන අතරේ අතන අපිට කන්න තැනක් හම්බුනේම නැහැනේ. අපර්තෝ එරලා. මෙතන කෑම තියෙන ලකුණක් පේනවා. එරලා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි ගිහිල්ලා බලමු මොන හරි කන්න පුළුවන්ද කියලා. මොන හරි කාලම ඉතිරි කොටස යන්න ඕන. අතන තියෙනවා ෆ්‍රාන්ස් කියලා බෝඩ් එක ෆ්‍රාන්සිය පටන් ගන්න තැන. ඊට පස්සේ මේ පැත්තේ ඉතාලිය. කොහමරි මේ තමයි හරියටම මදලේනා කියන පාස් එකේ තියෙන බෝඩර් එක. ගිහිල්ලා බලමු උඩට. Permesso. Che qualcosa di semplice da mangiare o no? Solo di polenta abbiamo. Ah, solo polenta. Solo polenta. Non vuoi? Cioè? Solo polenta, noi stiamo da polenta. Sì, mangiare. Stasera così sì, solo più polenta. Ah, ho capito. Comunque questo è un ristorante, vero? Sì, sì, durante il giorno abbiamo mangiato tutto quanto, però... Posso vedere? Certo! Buono! È così, con il formaggio con lo spezzatino. Sì, quanto costa? Costa 11 euro. Va bene, allora prendiamo due polente. Ma forse quell'altro meglio con quello con lo spezzatino. Sì, vi volete accomodare di là? Grazie mille, meno male, abbiamo fame da morire. Ciao, buonasera. Arriviamo subito a prepararvi il tavolo. Sì, ok, grazie mille. Grazie a te. Ciao, Lukudiak. Che hanno di Genova? Comandato che puoi iniziare il tavolo. Ok, che lo lì? Sì. Va bene, grazie mille. Prego. Cosa può succedere? Ma sei galante. Cosa passa? Non hai visto che è aperto? Io ho curiosità che è venuto dentro. Mi dimmi, ah, mi ha pure ristorante che vuole da chi? Con Maria Raga, di cui piace. Quell'altro weekend stavamo pitturando, mi ha dato fastidio. Quando hai attaccato la cammina, se hai un'idea, ti ha fatto chi chiama le ali di Gatomone. Ora, Allora non è vero, non è vero. Mi è piaciuta come pensarlo con noi. Wow. Grazie. Prego. මෙතන අපේ කෑම එක හම්බු කෑම එකක්. මේකට කියන්නේ ඉතාලි භාෂාවෙන් පොලෙන්තා කියලා. මෙතන මස් තියෙනවා පොලෙන්තා. ඊට පස්සේ මේ තියෙන්නේ අල වලින් හදන එකක්. මේ තියෙන්නේ චීස්. එතකොට චීසුයි මස්ුයි අලයි. ඒව තමයි පොලෙන්තා කියලා කියන්නේ. මගේ සුපුරුදු බියර් එක තියෙනවා ලංකිත් ගත්තේ ඒකමයි. ඉතින් අපි ඉතින් පොලෙන්තා ආහාර අනුභවය කරන්න හදන්නේ. තම කියනවා නම් සතුටුයි මොකද ගොඩක් බඩගින්න ඉඳලා තමයි කන්නේ. ඉතින් මස් මොනවද කියලා බලමු. මොනවද මස්? බලන් බලන්න මස් මොකද කියන්නේ? හරක් මස්. රසයි.
e te male sei. Quando polente là, il mio polente che... Pantino. Granna che ne? Attamo che ne vanno più pranzo inizio, in più tattuno i lami della... Ananta Vaddeval che aveva cariche bani sarghe tibuna, polipoli sanit tibuna, e basi biscuit tibuna, e coi dei che aveva tu, meva che sampuna vela canavidia che vela canava che era tu, e badigini anime, o the cariche uda diva, tamatino, tattino cariche canadeva. Non potete dire che avete un nome in Marvila, che è super di birra che è chimica. Cambia la canna. E ti dico che canna canna, potrà bada e camilla. Ma la vera che è. Poi dopo pranzo, prima chiamo qualcosa e poi bruciamo. Avete spanci? Dai, che cara che ti dico. Non ti dico che canna, che ti dico. Bada in natura, mi girare, vedere tutto senza spendere questa quanta. Perché non andare? Non lo sai? Mmm. Te ne vado a fare. Polente carne da fare. Ma che cari, lo sai? 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 Ma che Adesso mi sono preso il mio amico. 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 Mi sono preso il milliliter hatsi panahak dakwa wage bonna puluwam dan milliliter hatsi panahak dakwata wada wage minne tamai ange level e alcohol sandrane niti virodhi bawata patwenne e nisa me wage beer ekak biwada meka milliliter panahak wage thiyenne meken meda milliliter 500ak wage thiyena me wage ekak biwwa kiyala ara vena haaniya wenne ne dan ekak matthimak wennet ne samanyen ak man puruddata bonna deyak nisa e nisa hari ekna mokada unga dene magin ahala thiyena prashne Buono. Meno male che avevate questo. Meno male. Noi siamo, noi abbiamo partito da Nizza, abbiamo fatto tutta la montagna, dappertutto guardato qualcosa da mangiare. Tutto chiuso. Tutto chiuso. Sai che da Nizza fino qua. Tutto chiuso? Sì, da Nizza fino qua, sulle montagne, tutto era chiuso. Voi siete della Francia. No, siamo da Alessandria. Voi siete di Alessandria? Sì. Ah, sì. Ma devo dall'altra parte. Sì. Adesso, sì. Adesso andiamo a casa. D'Asti. Asti, sì. Vicino a Nizza, Nizza sì. Monferrato. Asti. Sì, Monferrato, sì. È lontano, adesso devo... È un po' di strada. Sì, stamattina siamo partiti da Nizza. Ok. Da due giorni. Stato. Sì. Siamo stati due giorni in Francia, a Cannes e poi anche dove siamo andati ancora? Dove c'è quel posto dove c'è. Oh, non mi ricordo più. Okay, no. Antibus. Ah, Antibus. Antibus. Bello. Sì, bello, sì. Faceva bello? Sì. Qua non ha fatto bellissimo invece. Qua no? Lì è bello, molto bello. Anche sì, Liguria ha piovuto oggi. Ah, lì non c'è pioggia, niente. Tutto sole, bollente. Qua invece è bello fresco. Sì. E poi siamo andati anche Toulon. Ah. Toulon. Bello. Comunque oggi volevamo visitare Nizza, però è cominciato a piovere. Dopo Antibas è cominciato a piovere, allora abbiamo girato verso montagna perché ho visto che sulle montagne c'è sole, per quello che siamo qua. L'ultimo rush per montare tutto il bagno, perfetto. Guardate qui, è vero. Vieni su,
ගන්නු රෙස්ටුරන්ට් එකේ ඇවිල්ලා කොහෙද ගියේ නැකේ ගමේ වගේ සාමාන්‍යයෙන් අපේ ගම්වල අපි නිකන් කඩේකට ගිහුනහම කඩේ කට්ටිය අහනෝනේ සමාජලාට කතා මාත්‍රිල කොහින්දලාද ඉන්නේ වගේ ඉතී වගේ රෙස්ටුරන්ට් එකේ අපිත් එක්ක කතා කරනවා ඉතින් හරි සුහදයි හරි හොඳයි කෑම හොඳයි දහනවා මම හිතන ලංකාවෙත් නම් කියන්නේ මම ලංකාවේ ගොඩක් ට්‍රැවල් කරපු කෙනෙක් ලෝකේ අනිත් රටවල් වගේම ලංකාවේ මම දැකපු අඩුපාඩුවක් තියෙනවා සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් එක අපි කන්න ගියාම මුගදිනේ කතා කරන අඩුයි. අපි කැමති ඇත්තටම ලංකාවේ සුත් කැමති රෙස්ටුරන්ට් එකේ කට්ටිය ඇවිල්ලා කතා කරනවා නම් ඉඳාගෙනම මට ඊළඟ වතාවෙත් ආයි එනවා. කැම ගෙන දෙන එක විතරක් නෙවෙයි. ඒක සමහර හොඳ තැන් වල මට යද්ද කිම් තියෙනවා. මොකද ලෝකේ අනිත් රටවල් වල මම දන්න නිසා දැනු වැඩි. මට දැනු වැඩි මිනිස්සු කතා නොකරන එකේ තියෙන හානිය. ගත්තංග වල ගියාම මම කතා කරන්නේ සාමාන්‍ය වේටර් කෙනෙක් එක්ක අපි කතා කරොත් එහෙනම් වේටර් මග අරිනවා. සමහර වෙලාවට අපි කතා කරන ඕන කමින් එයාත් එක්ක ටිප් එකක් වැඩියෙන් දෙන්න. හැමෝම නෙවෙයි. සමහර හොඳයි ඉන්නවා. මොකද මම හිතන හැම කෙනෙක්ම මම ටිප් එකක් දෙනවා. ඉතින් ටිප් එක දෙන්න නම් පොඩ්ඩක් කතා කරලා සුහද වෙන්න එක. සමහර වේටර්ස්ලා බයයි කතා කරන්න. සමහර හෝටලේ අයිතිකාරයෝ එපා කියලා දන්නේ නැහැ. ගෙස්ට්ත් එක්ක කතා කරන්න එපා. ගෙස්ට්ත් ඩිස්ටර්බ් කරන්න එපා. ඒ වගේ මානසිකත්වයක් අපි තියෙන නේද? එහෙම වෙන්න පුළුවන්. මොනවාට මා අපි කැමති සෑම කතා කරන්නේ මේ රෙස්ටුරන්ට් එකේ අපිත් එක්ක කතා කරේ මමත් කියලා නෙවෙයි නේද සාමාන්‍යයෙන් විශේෂ වෙන්න ඕන අපි කළු ජාතිකයෝ අපේ හැම කළුයි ඒකට සාමාන්‍යයෙන් මතයක් තියෙනවා සුදු අය කළු අයට පොඩ්ඩක් පහත් කොට සලකනවා කියලා වල කොහෙවත් එහෙම කතා දෙකක් නැහැ මන්නේ සුදන්තක යන කිසිම දැනක සුදන්තක එහෙම දෙකක් දැක්කේ නැහැ අනේ හරි සුහදයි කන්න බෑ කෑවොත් මේ ටික කන්න බෑ ඉතින් අපි අහම්බෙන් දැකපු මේ රෙස්ටුරන්ට් එකෙන් කෑම කෑවා දැන් කාලි ඉවරයි සාමාන්‍යයෙන් මම හුඟක් බෝඩර්වලදී බෝඩර්වල තත්ත්වය පෙන්වන්න කැමති මොකද ලංකාවේ දේශ සීමා ඇති රටක් නිසා හුඟක් වෙලාවට ඒ දේශ සීමාවක තත්ත්වය මම හිතන්නේ ලෝකේ වැඩ සුසන්තක තරම් බෝඩර් පෙන්වන කෙනෙක් මම හිතන්නේ ලෝකේ මේ YouTube එකේ කවුරුවත්ම නැතුව ඇති නමුත් මම තව තවත් කැමති දිගටම බෝඩර් පෙන්වන්න මොකද රටවල් ගොඩක බෝඩර් පෙන්වන්න මම බලාපොරොත්තු ඉන්නවා ඉතාම සුවිශේෂ බෝඩර් වලට පෙන්වන්න බලාපොරොත්තු ඉන්නවා ඉතින් එහෙමනම් වාල්ට ඇල්ස් කඳුවැටි හරහා ආපු සුපිරි ගමනක් පෙන්වුවාම ඒ වගේම යුරෝපයේ උසම පාස් එක වාහනයකින් යන්න පුළුවන් උසම තැනට ගියා මේ අත්කොට් ටී ෂර්ට් එක අඳගෙන හීනෙන් බලාපොරොත්තු නොවෙච්ච ගමනක් නිසා තමයි ගෙදරින් ජැකට් එහෙම දාගෙන ආවේ නැත්තේ ඉතින් මොකද අපි විනිස් ආපු ගමන නිස් වල වැස්ස නිසා නිස් වීඩියෝ එක කරන්න බැරුව ගියා ඒ නිසා තමයි අපි තීරණය කරේ කඳු පැත්තේ වහින්නේ නැහැ කියලා දැක්ක කාලගුණ වර්තාව ඊට පස්සේ කඳු පැත්තට හරවන්න තීරණය කරේ ඒ හේතුව නිසා ඉතින් ඔයාලා දැක්කත් අහඹු දෙයක් මොකද මම යම් දවසකදී වෙනමම එන්න හිටියේ වීඩියෝවක් මේක නමුත් හිතන්න බැරි වෙලාවක සිද්ධ වුණා කොහොම වුණත් ඒක අහඹු වීඩියෝ එකත් ඒකත් හොඳයි නේද ඒක වෙනස් දෙයක් නෙවෙයි කොහොම හරි වෙනස් දේවල් දැක්කා ලෝකයේ සුන්තක හැමදාම නැඳීල්ල කියලා ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න අනේ කරුණාකරලා දන්න හැමෝටම කියන්න දන්න හැමෝටම කියන්න මේක බලන්න කියලා මොකද ඇත්තටම හරි හැමින් channel එක යන්නේ මොකද මගේ මං හිතන හැටියට මං දාන content වල තරමේ හැටියට මීට වඩා යා යුතුයි කියලා හැඟීමක් මගේ තියෙනවා ඉතින් කරුණාකරලා ඉල්ලනවා පුළුවන් තරම් වාය හොඳයි කියලා තීරණය කරන නම් මගේ channel එකට කැමති නම් අනිත් අයටත් share කරන්න අනිත් අයටත් කියන්න channel එක ගැන subscribe කරන්න කියන්න ඉතාලියත් ප්‍රංශයත් අතර දේශ සීමාවේ තියෙන මදලේනා පාස් එකේ ඉඳලා අද ඔයාලගෙන් මං සමු ගන්නවා ආයි බොවන් සුබ රාත්‍රියක් දැන් හොඳටම රැවෙලා මේ ඉරේලි තිබ්බට ඔයාලා දන්නද වෙලාව කීයද කියලා මේ ඉරේලි තිබ්බට තාම දැන් රැ 9යි රැ 9ට ඒ නිසා මං ඔයාලගෙන් සමු ගන්න ඇද සුබ රාත්‍රියක් කියලා ආයි බොවන් සුබ රාත්‍රියක්